ළංගම සහ පෞද්ගලික බස් රථවල මගීන්ට හිංසා වන අයුරින් වාදනය කරන ගීත තැටි සහ වීඩියෝ පට වාදනය කිරීම නැවැත්වීම සඳහා ජනවාරි 15 වැනිදා තෙක් සහන කාලයක් ලබා දෙන බව ප්‍රවාහන කළමනාකරන විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරේර මහතා ප්‍රකාශ කර සිටියා. ජාතික ගමනාගමන කොමිසන් සභාව විසින් සකස් කරන ලද සුභාවිත ගීත අඩංගු තැටි ලබා ගැනීමට බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන්ට අවශ්‍ය කාලය ලබා දීමේ අරමුණින් මෙම සහන කාලය ලබා දීමට තීරණය කළ බව අමාත්‍ය මහින්ද අමරේර මහතා සඳහන් කළා. සහන කාලය තුළ අදාළ සුභාවිත ගීතටි ලබාගෙන මගීන්ට පීඩා නොවන අරින් ඒවා වාදනය කරන ලෙස සියලු රියදුරන් සහ කොන්දොස්තරවරුන්ගෙන් ඉල්ලා සිටින බව මහින්ද අමරේර මහතා වැඩිදුරටත් සඳහන් කළා. මේදී අදහස් දැක්වූ මහින්ද අමරේර මහතා, "අපි මෙම තීරණය ගත්තේ මගේ ජනතාවගෙන් ඉදිරිපත් වූ පැමිණිලි සලකා බල්ලා. මගේ ජනතාව අපිට කිව්වේ අපිට සින්දු එපා, අපිට අපේ පාඩුවේ මේ කන්දොස් ක්‍රියාවක් නැතුව නිවිසනසෙල්ලේ යන්න දෙන්න කියලයි. ඒ සමගම අපි ජාතික ගමනාගමන කොමිසම විසින් තීරණය කළා දැන් වාදින වන කසිකපල් සින්දු වෙනුවට මිනිසුන්ට හරවත් ගීත නිවිසනසෙල්ලේ අහන්න අවස්ථාවක් ලබා දෙන්න. ඒ අනුව තමයි මෙම අවස්ථාව උදා කර තිබෙන්නේ. අපි මෙම වැඩපිළිවෙල කිසිසේත්ම නීතියක් විදිහට ක්‍රියාත්මක කරන්න කැමති නැහැ. රේදුරු මහත්තුරු තුළ ආකල්පයක් ඇති කරගත යුතුයි. අපි මේ කරන්නේ මහජනතාවට හිංසාවක් කියලා. එම නිසා මානුෂිකත්වයෙන් සලකා බලා මේ මහානි ගීත වාදනය කිරීමේ වැරදි ප්‍රවේශය නවත්වන ලෙස මම සියලුම සහෝදර රීදුරු මහත්තුරුන්ගෙන් ඉල්ලා සිටිනවා. අපි අද ලබා දෙන මෙම ගීත දෙන්නේ නිකං ඉන්න බැරුවට නෙමෙයි. මේ වැඩපිළිවෙලේ විශාල අර්ථයක් තියෙනවා. ජනාධිපතිතුමන් විසින් අලුත් රටක් ගොඩනැගීම සඳහා ගෙන යන වැඩපිළිවෙල තුළ අපගේ මගේ ප්‍රවාහන පද්ධතිය නව මුහුණුවරකින් සකස් විය යුතුයි. රටක් සංවර්ධනය වන්නට නම් ප්‍රධාන වශයෙන් ප්‍රවාහන සේවාවත් විධිමත් විය යුතුයි. ඒ නිසා තව රටක් බිහි කිරීමට අපි ආරම්භ කර ඇති වැඩපිළිවෙලට සහයෝගය දක්වන ලෙස අපි සියලුම රේදුරු මහත්තුරුන්ගෙන් මෙන්ම කොන්දොස්තර මහත්තුරුන්ගෙන් ඉල්ලා සිටිනවා යනුවෙන් මහින්ද අමරේර මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියා.